මුලින්ම සුබ දවසක් අද ලෝකකාන්තා දිනය වෙනුවෙන් සුබ වතනවා මේ ඒ වගේම විශේෂයෙන්ම කතා කරන්න ගත්තේ අපි දිගින් දිගටම ලංකාවේ ආණ්ඩුවට බල කරා මේ විදේශගත ශ්‍රමිකයෝ බොහොම සුළු වැටුපකට වැඩ කරන ගෘහ සේවිකාවන් ගෘහ සේවකයෝ මේ විදිහට මංකොල්ල කන්න එපා කියලා දැන් පහුගිය මාර්තු 3 වෙනිදා ලංකාවට ගිහිපු ගුවන් යානයේ සිදුණු සිද්ධියක් තමයි මං කියන්නේ ඒ ගිය පිරිස දැනට මිරිස්ස පැරඩයිස් හෝටලේ ඉන්නවා එතකොට පැරඩයිස් හෝටලේ ඉන්නවා එතකොට ඒ පැරඩයිස් හෝටලේ නතර වෙන දින 14ට රුපියල් 70000ක් මේ එක්කෙනෙක්ගෙන් චාර්ජ් කරන්නේ හෝටලේ මේ හෝටල් නිරෝධනය සඳහා මේ පිරිස ගෙවලා තියෙනවා දැනට ඒකේ 37 දෙනෙක් ඉන්නවා මේ ඒ එක්කෙනෙක් මම එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ කුවෙට් එකේ ඉඳලා ගිහිපු මම දන්න එක්කෙනෙක් මේ මං එයාට අවස්ථාව දෙන්නම් මේකට මේ කියන්න වෙච්ච අසාධාරණේ මේ 1,50,000ක් ලංකාවේ තානාපති කාර්යාලයෙන් අරගෙන තියෙනවා මේ එතකොට අනිත් 35,000 කොහෙටද ගියේ දැන් මේ මේ මිනිස්සුම්ව මේ මංකොල්ලා කෑව හොඳටම ඇති මේ ඒක නිසා සාමාන්‍ය විදිහට ගුවන් ගමන් කරන්න මේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට ඒ අවස්ථාව දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා අපි අහලා බලමු දැනට පැරඩයිස් හෝටලේ නිරෝධායනය වෙන අපේ සහෝදරියගෙන් ආ නංගේ හෙලෝ හෙලෝ ඔව් අයියේ මම ඇහෙනවද ඔයාලට ඔව් මට ඇහෙනවා ඇහෙනවද ඇහෙනවා පොඩ්ඩක් සද්දෙන් මේ කියන්නකෝ ඔතන විස්තරේ ඔව් මෙහෙමයි අයියේ අපි මාර්තු 3 වෙනිදා තමයි මේ කුවෙට් එකෙන් ආවේ ඕමානේ ආවිස් ඔව් ඒ ඇවිල්ලා මාර්තු 4 හවස 2ට විතර තමයි පැරඩයිස් හෝටල් එකට ආවේ මිරිස්සේ මාතර තියෙන්නේ මිරිස්සේ ඔව් මම දන්නවා ඊපස්සේ අපර මෙතෙන් තමයි එතන හිටපු ඔව් එතන හිටපු අය අපිට පොඩි මීටිමක් වගේ තිබ්බා ඊට පස්සේ යාන තමයි කිව්වේ මෙහෙමයි ඔයාලට අපෙන් ඇහුවා ඔයාලා කොහමද හෝටල් එකේ සල්ලි බැඳලා දාවේ කොහමද ඔයාලා අතින් ගේවනවද කියලා ඇහුවා අපි ඊට පස්සේ කිව්වා අපි ඔක්කොම ටිකට් එකට සල්ලි බැඳලා තියෙන්නේ ටිකට් එකේ තමයි අපි ඔක්කොම හෝටල් සල්ලි ඔක්කොම තියෙන්නේ කියලා කිව්වා ඒ කිව්වම එයාලා ඒව බලලා කිව්වා 1.5 අපි ලංකාව සල් වලින් 1.5 මෙහෙට 1.5 1,50,000 අපි මාස ගණන් පඩි එකතු කරගෙන තමයි අපි මේ ගමන ආවේ. අපිට ආය වෙන කිසි කෙනෙක්ගේ පිටින් නැහැ නේ. අපේ මාස ගණන් පඩි තියන් ඒක එකතු කරා මාස 3-4 පඩි එකතු කරන් තමයි අපිට මේ ගමන ආයේ. ඔව් මම පෞද්ගලිකව දන්නවා මම ඔයාට ගෙදරින් මේ සම්පූර්ණ ටිකට් එක 400 ගාන වියදම් කරලා රන් දෙනවා කියලා බොරු කරලා අන්තිමේ දුන්නේ 180ද කොහෙද නේ? 180යි මට ගෙදරින් දුන්නේ. ඒක සල්ලි 215 මගේ සල්ලි. ඉතින් 215 ඔයාගේ. ඔව්. ඔව්. फेब्रुवारी එච්චර ඉඳලා මට එන්න රජයෙන් නිරෝධායනයට එන්නවත් එම්බසියෙන් කිසිම සහනයක් නැහැ මම තුන් වතාවක් ලියාපදිංචි වුණා ඒ කිසිම සහනයක් තිබෙන්නේ නැහැනේ ඔව් අන්තිමේ ලියාපදිංචිය හරි ගියේ අර මාලන් හමු වෙලා කර ලියාපදිංචිය නිසා තමයි මේ පොඩ්ඩක් හරි ගියේනේ ඔව් ඊට පස්සේ ඔව් එතනින් ඒ ඇත්තම ගොඩක් ඒස උත්සාහ ගත්තා මොකද මගේ අම්මලිට වෙලා ඉන්නවා කියලා මම එම්බසියට ඊමේල් තුනක් දැම්මා එතනින් ඊට පස්සේ ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඊමේල් එකක් දාලා තිනා මම මගේ හැම විස්තරයක්ම දාලා මගේ අම්මා මෙහෙම පොඩක් අමාරුයි කියන්නේ මට ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ලංකාවට යන්න හලස්සලා දෙන්න කියලා ඒත් මට කිසි කෙනෙක්ගේ කිසිම සහනයක් ලැබුණේ නැහැ නේ ඔව් ඊට පස්සේ සර ඇත්තටම පොඩක් උත්සාහ ගත්තා නමුත් ඒ තුමාට කොච්චර උත්සාහ ගත්තා තේදේ ඉෂ්ට කරගන්න බැරි වුණා ඔව් ඔව් මේ පොඩක් ස්තුතියෙන් තේ මහත්තයාට මම ගොඩක් උත්සාහ කරා අයියා ඔව් දැන් නමුත් ඒ කිසි දෙයක් ලංකාවට එන්න මාසෙකට ඩිනාර් 100ක් පඩි ගන්න ඔයා ලංකාවට එන්න සම්පූර්ණ ඩිනාර් කීයක් වියදම් කරාද
එතකොට මම මාස 3ක පඩිය තියන් හිටේ එන්න කියලා. ඔව් ඩිනාර් 300කට ඔව් ඩිනාර් 300ක් මම අතේ තියන් ඉඳලා තමයි ඊට පස්සේ මගේ ගෙදර ආයේද කියලා. එයාලා මට 180 නේ දුන්නේ. ඔව්. ඊට පස්සේ ඒ 183 ළම පස්සේ මම අතෙන් මගේ 215 හපෝ PCR එකට ඒක නම් මගේ අතින් දින 30ක් මම විත්තුන්නනේ. ඔව්. ඒක දිලා තමයි මම ඊට පස්සේ ඉතින් ආවේ. ඔව්. ඔයාගේ අතින් දැන් ලංකාවට එන්න කොච්චර මුළු කොච්චර වියදමක් ගියාද? දැන් ආයේ 180යි 180යි මේ 215යි නේ? ඔව් ආයේ ඔක්කොම ටිකට් එක 395. ඔව් 395ක් ඔක්කොම ගිහින් තියෙන මගේ සල්ලි. ඔව් දැන් 395ක් දීලා ඇවිල්ලා ඔයාට ලංකාව වියදම් කරන් රුපියලක් හරි අතේ ඉතුරු වෙලා තියෙද? රුපියලක් වනේ 7යි කිව්වොත් නෑ ආයේ මේ මට කන්න කෑම එක උනා ඕමාන් එකෙන් අරගෙන මගෙත් එක මේ කුවෙට් එකට කුවෙට් එකේ ඉන්න අක්ක කෙනෙක් ඒ අක්ක තමයි ඕමාන් එකේ අපි බෑනා මෙයක් හිටියා මට කෑම එකක් ගන්න සල්ලි නෑ වතුර බෝතලයක් වගේ සල්ලි තිබුණේ ඒ අක්ක තමයි මට දෙන්නේ ඒක පිට වෙලා මට කන්න එකක් හරි අරන් දුන්නේ ඒ අක්කා ඔව් ඒක තමයි මේ හෝටල් එකේ ඒක තමයි ඔව් ඒක තමයි අපි දිගින් දිගටම මේ රජයට කිව්වේ මේ නිරෝධාය නෑ මංකොල්ලය කරන්න එපා මේ ඩිනාර් 300ක් 395ක් 400ක් වියදම් කරලා මේ ලංකාවට ඇවිල්ලා මේ මිනිසුන්ට ඊට පස්සේ ගෙදර ගිහිල්ලා බස් එකක යන්නවත් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ මේ අපරාධේ කරන්න එපා කියලා. ඔව්. දැන් ලංකාවට ආවා කියලා හිතේ කිසිම සතුටක් නැහැ අතේ සතයක් නැති නිසා. සතයක් නැහැ ඉතින් අතේ දැන් මේ අපි ඇවිල්ලා තාදී මාත්‍ර. දැන් මේ මාත්‍රේ දැන් අපි ගෙවල් වලට තවත් වාහනයක් ගන්න එපා යන්නනේ ඉතාලා තියෙන ගොඩක් දුර. ඔව්. ළඟ පාටකක් නෙවෙයි ඉතින් එහාට යන තවත් ඉතින් ආයේ ගෙදර කාට හරි මාකයි ණයක් වෙලා හරි එලා තමයි අපි වෙන්න යන්න ඕන. ඔව්. මේ ඒක තමයි. හරි හරි බොහොම ස්තුතියි. තව කාට හරි ඔතන කියන්න තියෙනම් මේ මේ වෙලෙම කතා කරලා කියන්න පුළුවන්. අනිත් අය ඔක්කොම රූම් වල ඇතුළේ. හරි 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 හරි. ඕකේ. ඕකේ තෑන්කියු අයියේ. ඕක තමයි නිරෝධායන මංකොල්ලේ ස්වභාවේ. හදීසියක් වෙලා දෙමව්පියෙක් අමත මේ අසනීප වෙලා නැත්නම් දරුවෙක්ගේ ප්‍රශ්නයකට මේ රටේ සාමාන්‍ය සුළු පඩියක් ගන්න මිනිස්සෙට එක සැරේ ලංකාවට යන්න දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලත් රජය සහ බලධාරීන් අපොහොසත් වෙලා තියෙනවා මේ මිනිස්සුන්ට නිසි ක්‍රමවේදයක් සලස්සන්න. මේක සහගහන නෙමෙයි හෙනගහන අපරාධයක්. මේ දැන් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගෙන් එයා ඩිනාර් 395ක් මුළු වියදම දරලා තියෙනවා. එහෙන් 180යි වැඩ කරපු ගෙදරින් දීලා තියෙන්නේ. ඉතිරි 215 එයා තමයි දරාගෙන තියෙන්නේ. එතකොට දැනට ලංකාවට ආවම දැන් ඔය හෝටලෙන් ඇවිල්ලා වාහනයක් හෝ බස් එකක නැගලවත් යන්න අතේ සල්ලි එයාගේ ළඟ නැහැ කියන එක තමයි කියන්නේ. මේ මිනිස්සු මෙච්චර අසරණ කරන්න නම් මේ මේ බලධාරීන් මේ ආණ්ඩු කරන අය මේ මේ ආණ්ඩු කරන්නේ මොකටද කියන එක තමයි අපි අහන්න තියෙන්නේ. ඇයි මිනිස්සු ගැන හිතන්න බැරි මේ ගෘහ සේවකයේ සේවිකාවක් ලබන වැටුප ගැන හිතන්න බැරි. ඒ වැටුපට සරිලන මුදලක් දෙන්නවත් මේ හිතන්න බැරියයි. ඈ මනුස්සයෙ කවුරුදු දෙකක් රට හිටලා ලංකාවට එන්න මාස 6ක වැටුප වියදම් කරන්න වෙනවා නම් ඒක ලොකු ඛේදනීය තත්ත්වයක් ඈ. එතකොට මේ මනුස්සයට ලංකාවට ඇවිල්ලා ගෙදරට ගිහිපු වෙලේ ඉඳලා අඩු ගානේ ලංකාවේ හිටපු මනුස්සයෙක්ට ත්‍රිවිල් එකක යන්න පුළුවන්. මේ මනුස්සයට ත්‍රිවිල් එකකවත් මුදල් ගෙවලා යන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව මේ විදියට මංකොල්ල කන්න එපා. මේ පින් සිද්ධ වෙයි. එක්වන්න අප වටා ඔබ අපට අලුතෙන් එකතු වූ කෙනෙක් නම් සිලෝන් බ්‍රෝ චැනලට ලයික් කරලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරලා ඔයාගේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ පහලින් සඳහන් කරන්න.